ලංකාවේ භාණ්ඩ පාරිභෝජනය කරන විදේශීය පාරිභෝගිකයන් ගත්තොත් අපේ භාණ්ඩ දිගටම පාරිභෝජනය කරනවා. හැබැයි අලුතෙන් අපනයන වෙළඳපොළට එන අපනයනකරුවෙකුට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අලුත් පාරිභෝගිකයන් කොහොමද අපේ භාණ්ඩයට අපේ නිෂ්පාදනයට ආකර්ෂණය කරගන්නේ කියන එක. ඇතරම අපේ භාණ්ඩ විශේෂයෙන් එළවලු, පළතුරු, කුළුබඩු මෙන්න මේ වගේ දේවල් ගත්තොත් ලෝකයේ ඉහළම රසයක් තියෙන ශ්‍රී ලාංකික නිෂ්පාදනවල. අපි උදාහරණයක් වශයෙන් ගම්මිරිස්වල පයිපරින් කන්ටෙන්ට් එක 4කටත් වඩා වැඩි. වියට්නාම්, කාම්බෝජියා ගත්තොත් ඉතින් ඒවා 1 ඉඳලා 2 දක්වා 1%ක් 2%ක් වගේ තමයි තියෙන්නේ. හැබැයි ඔවුන්ගේ භාණ්ඩවල තියෙන පිරිවැය ඉතාමත් අඩුයි. අපේ භාණ්ඩවල පිරිවැය වැඩි. මේ වගේ අවස්ථාවකදී අපේ භාණ්ඩවල රසය වැඩි හින්දා අපේ භාණ්ඩවල ගුණාත්මකභාවය වැඩි හින්දා අපි මුලින්ම කරන්න ඕනේ අපේ නිෂ්පාදන පාරිභෝගිකයන්ට පාරිභෝජනය කරන්න. ඒකේ රසය බලන්න මොන හරි උපක්‍රමයක් යොදන්න. ඉතින් අද දවසේ කතා කරන්නේ ලෝකේ ජාත්‍යන්තර වෙළඳපොලේ විශේෂයෙන් ඇමරිකාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය මෙන්න මේ වගේ හයි-එන් මාකට් වල ඉන්න පාරිභෝගිකයන් ආකර්ෂණය කරගන්න ලෝකේ ගොඩක් තරඟකාරී ව්‍යාපාර යොදාගත්ත ප්‍රබල මාකටින් ස්ට්‍රැටජිස් තුනක්. ඒකේ පළවෙනි එක තමයි කෑෂ් බෑක් ගැරන්ටි කියලා එක. එහෙම නැත්නම් මනි බෑක් ගැරන්ටි. මේ කෑෂ් බෑක් ගැරන්ටි එහෙම නැත්නම් මනි බෑක් ගැරන්ටි කියන ස්ට්‍රැටජියේදී ඔයා නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය කරනවා අපි හිතමු ගම්මිරිස්. ගම්මිරිස් නිෂ්පාදනය කරාට පස්සේ ග්‍රෑම් 50ක නිෂ්පාදනයක් පැකට් එකක් තමයි ඔය නිෂ්පාදනය කරන්නේ. මේ නිෂ්පාදනයේ සුපිරි වෙළඳසැලක විකුණනවා. විකුණද්දී ඔයා කියනවා ඔයාගේ සඳහන් කරනවා ඔයා මේ නිෂ්පාදනයේ මිලදී ගන්න. ඔයා මේ නිෂ්පාදනයේ අරගෙන යන්න. හැබැයි ඔයාට සැටිස් නැත්නම් අපිට ආපහු ගෙනත් දෙන්න. අපි ඔයාට මුදල් දෙනවා. මෙන්න මේ ස්ට්‍රැටජි එක ගොඩක් ලෝකේ රටවල් පාවිච්චි කරනවා. ගම්මිරිස් ඇත්තට මිලදී ගන්නේ ඇයි? ගම්මිරිස් මිලදී ගන්නේ ගම්මිරිස් වල රසය ඔවුන් විඳින්න. ඒ වගේම තමයි මේ ගුණාත්මකභාවයේ ප්‍රශ්නයක් තිබ්බොත් ඔයාට පුළුවන් මේක ගෙනත් දෙන්න. මේ රසේ මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඔයාට පුළුවන් ගෙනත් දෙන්න. එතකොට පාරිභෝගිකයන් හිතනවා මම මේ භාණ්ඩය අරන් ගියාට ප්‍රශ්නයක් නැහැ. මේ මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට ගෙනත් දෙන්න පුළුවන්. ඔහුට විශ්වාසයක් ඇති කරනවා. ඒ වගේම තමයි ඔහුව මිලදී ගන්න අපි උපක්‍රමයක් විදිහට යොදා ගන්නවා. ඒ වගේම තමයි එයා මිලදී ගත්තට පස්සේ ගෙදර අරන් ගිහලා පාරිභෝජනය කරාට පස්සේ අපේ භාණ්ඩවල රසය දැකලා අපේ භාණ්ඩවල රසය දැනිලා ඔහු පෙළඹෙන්නේ නැහැ. මේක අපහු රිටර්න් කරන්න. ඔහු රිටර්න් කරනවා නම් ඔහු අනිවාර්යයෙන්ම රීසන් එක මොකක්ද කියලා කියන්න ඕනේ. ඉතින් ගොඩක් ලෝක රටවල් පාවිච්චි කරන ස්ට්‍රැටජි එකක් තමයි මනි බෑක් ගැරන්ටි කියන ස්ට්‍රැටජි එක. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ නිෂ්පාදනයට මේ වගේ ස්ට්‍රැටජි එකක් පාවිච්චි කරන්න. ජාත්‍යන්තර වෙළඳපොලේ කරපු රිසර්ච් වල අනුව මෙවැනි ස්ට්‍රැටජි එකක් තියෙන භාණ්ඩ මිලදී අරගෙන ආපහු ගෙනල්ලා මුදල් මිලදී ගැනීමේ සම්භාවිතාවේ ඉතාමත් අඩුයි. ඉතින් ඔයාට යුරෝපය, ඇමරිකාව වගේ රටවල් එක්ක තරඟ කරද්දී ඔයාගේ භාණ්ඩයේ පිරිවැය ඉතාමත් වැඩි මොහොතකදී ඔයාට පුළුවන් මෙන්න මේ ස්ට්‍රැටජි එක පාවිච්චි කරන්න. දෙවැනි එක තමයි අපි හිතමු ඔයා ගම්මිරිස්ම අපනයනය කරනවා. ගම්මිරිස් ග්‍රෑම් 80, 90 මෙන්න මේ වගේ පැකට් තමයි ඔයා අපනයනය කරන්නේ අපනයන වෙළඳපොලේ විකුණන්නේ. ඉතින් මේ භාණ්ඩේ විකුණන්නේ කොයි වගේ තැන්වලද? සුපිරි වෙළඳසැල්වල කියලා අපි හිතමු. මේ සුපිරි වෙළඳසැලේ ඔයා භාණ්ඩයේ ඒ සුපිරි වෙළඳසැලට යවන්න කලින් ඔයාගේ ගැනුම්කරු එක්ක කතා කරලා ග්‍රෑම් 5, ග්‍රෑම් 10 මෙන්න මේ වගේ කුඩා සාම්පල් හදාගන්න. හදාගෙන ඔයාගේ ගැනුම්කරුට යවන්න සාම්පල් 1000ක්, 2000ක් මෙන්න මේ වගේ ප්‍රමාණයක් යවන්න. එතකොට ඔවුත් එක්ක කතා කරන්න නිතරම මේ සුපිරි වෙළඳසැලට එන පාරිභෝගිකයන්ට මේ සාම්පල් නොමිලේ ලබා දෙන්න. ඔවුන්ගේ අදහස් යෝජනා ගන්න. මේ අදහස් යෝජනා එක්ක ඔයාට ඉතාමත් හොඳ විශ්වාසයක් ඇති වෙනවා. ඔයාගේ භාණ්ඩේ වෙළඳපළට යන්න කලින්ම ඔයාගේ නිෂ්පාදනයේ පාරිභෝජනය කරලා ඊට පස්සේ ඔවුන් පාරිභෝජනය කරලා සතියක් වගේ කාලයක් ඇතුළත ඔයාට පුළුවන් ඔයාගේ නිෂ්පාදනයේ මේ වෙළඳපළට යවන්න. එතකොට ඔයාගේ නිෂ්පාදනයේ යවන්න කලින් කුඩා සාම්පල් ප්‍රධාන වශයෙන් කුඩා සාම්පල් නිතරම මේ වෙළඳපළට එන පාරිභෝගිකයන් පාරිභෝජනය කරාට පස්සේ ඔවුන්ට හිතනවා මේ භාණ්ඩේ මිලදී ගන්න. මේක දිගටම පාරිභෝජනය කරන්න. අනිකුත් නිෂ්පාදන වලට වඩා විශාල රසයක්, ගුණයක් තියෙනවා ඔහුට දැනෙනවා.
නිතරම පෙළඹෙනවා මේ භාණ්ඩය මිලදී ගන්න. එහෙනම් ලෝකේ ඉතාමත් ප්‍රසිද්ධ ඉතාමත් ප්‍රචලිත powerful marketing strategy එකක් තමයි free sample බෙදලා දෙන එක. ඔයාටත් පුළුවන් පොඩි ගාණක් වියදම් කරත් ඒ වියදම් කිරීම අපතේයමක් වෙන්නේ නැහැ. මේ විදේශීය වෙළඳපළේ ඉන්න පාරිභෝගිකයන් ආකර්ෂණය කරගන්න ලෝකේ යුරෝපය ඇමරිකාව ඇතුළු ඉතාමත් දියුණු රටවල් වල තරඟ කරන අපේ භාණ්ඩයත් එක්ක තරඟ කරන අනිකුත් තරඟකාරී ආයතන යොදා ගන්න strategy එකක් තමයි මේ free sample බෙදලා දෙන එක. ඒ වගේම තමයි තුන්වෙනි marketing strategy එක. අපි හිතමු ඔයා අපනයනය කරන්නේ කුළුබඩු කියලා. එතකොට ඔයා අපනයනය කරනවා ගම්මිරිස්. ඒ වගේම ඉඟුරු, කහ, තවත් නිෂ්පාදන කීපයක් කියලා හිතමු. මේ සෑම භාණ්ඩයක්ම ග්‍රෑම් 100 ගානේවා මේ වෙළඳපළට දානවා. හැබැයි මේ එක් එක් භාණ්ඩේ වෙන වෙනම මිලදී ගත්තොත් එයින් පාරිභෝගිකයාට වියදම් කරන ප්‍රමාණයට වඩා අති විශාල ඔහුගේ සාක්කුවට දැනෙන එයාගේ සාක්කුවට දැනෙන ඉතාමත් ලොකු ඩිස්කවුන්ට් එකක් දීලා ඒ භාණ්ඩ ටික ඔක්කොම එකට ගත්තොත් ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන් ඔයාට පුළුවන් විශේෂිත gift pack එකක් එහෙම නැත්නම් විශේෂිත ඇසුරුමකට දාලා මේ භාණ්ඩ වර්ග පහම එක් පැක් එකක වෙළඳපළට යවන්න. මේ භාණ්ඩ වෙන වෙනමත් මිලදී ගන්න පුළුවන්. හැබැයි මේ භාණ්ඩ පහම එකට මිලදී ගත්තොත් ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා. එතින් පාරිභෝගිකයා ගොඩක් වෙලාවට පෙළඹෙනවා විශාල ඩිස්කවුන්ට් එකක් තියෙන හින්දා මේක මිලදී ගන්න. ඉතින් ලෝකේ ගොඩක් රටවල් පාවිච්චි කරන ඉතාමත් විශාල powerful marketing strategies තුනක් තමයි මම අද ඔයත් එක්ක කතා කරන්නේ. ඉතින් ඔබගේ අදහස් යෝජනා අපිට ඉතාමත් වැදගත් වෙනවා මේ YouTube channel එකෙන් ඉතාමත් හොඳ වීඩියෝ එකක් ඔයාට දෙන්න. Path Export Facebook page එක හරහාත් ඔබට පුළුවන් ඔබගේ අදහස් යෝජනා අපයට එවන්න. ඒ වගේම Path Export YouTube channel එකෙත් ඔබට ලොග් වෙලා ඔබගේ අදහස් යෝජනා අපයට එවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් අමතක කරන්න එපා subscribe කරන්න. ඒ වගේම තවත් අයෙකුට බලන්න share කරන්න. Path Export YouTube channel එකේ පළවෙනි වීඩියෝ මාලාව වෙනවන්නේ ශ්‍රී ලංකාවෙන් භාණ්ඩයක් කොහොමද විදේශීය වෙළඳපළට අපනයනය කරන්න කියන එක ගැන කියලා දෙන්න. ඉතින් ඔබ තවමත් මේ වීඩියෝ මාලාව නැරඹුවේ නැත්නම් අමතක කරන්න එපා මේ වීඩියෝ මාලාව නරඹන්න. එහෙනම් අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් යලිත් හමු වෙමු.